්‍රීම් ටෙක් චැනල එකට සිල් දෙන ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න හිතුව මේ පව මීට ගැන මහිතන ඕ් ක්‍රිට් සෝල කරන හැමෝටම වගේ ප්‍රෝජනවද ඇත්තම මේ පව මීට ස්කෑන කෙන අපි හැමෝම අප පද්ධති වලින් ගන්න ධාරාව ඒ වගේම පද්ධතිවල වෝල්ටේජ් එක ඒ වගේම කන්සම්ෂන් එක හැම නැත්තම් අපි භාවිතා කරන පව එක කොච්චරද මාසයක් තිස්සේ හැම නැත්තම් දවසකට කොච්චර ප්‍රමාණයක් භාවිතා වුණාද ඒ වගේ ගොඩක් තොරතුරු අපිට මේ පව මීට වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් මේ පව මීට වර්ග දෙකක් තියෙනවා AC සහ DC කියලා. දැන් මේ මෙතන ඔයාලට පේන්න තියෙන හැම එකක්ම AC පව මීටර්ස් මේව මම කාලයක් තිස්සේ භාවිතා කරපුවත් මෙතන තියෙනවා අලුත් ඒවාත් තියෙනවා. DC power meters තියෙනවා මම පෙන්නනනම් ඉස්සරහට. හරි අපි දැන් මේ power meters එකින් එක ආරම්භ කරමු. ඉස්සෙල්ලාම AC power meters ටික පෙන්නලා ඉන්නම් ඔයගොල්ලන්ට. මේ power meter එක තමයි මම දැනට මගේ off grid solar system එකේ monitoring කරන්න භාවිත කරන එක. ඉතින් මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේකේ තියෙනවා color display එකක්. ඒ කියන්නේ voltage එක සහ ampere ගන්න රතු පාටින් පෙන්නනවා. ඒ වගේම පාවිච්චි කරපු kilowatt hour ගන්න මෙතන කොළ පාටින් පෙන්නනවා. ඉතින් අනිත් පව මීටර්ස් එක ගත්තහම මේක ගොඩක් ඈතට විසිබල් වෙනවා. කියන්නේ ගොඩක් දුර ඉඳන් වුණත් බලන්න පුළුවන්. දැන් ගෙදර එකතන කහේ කරලා තිබ්බහම අපිට පොඩ්ඩක් ඈතින් ඉන්න ගමන්ම කොච්චර වොට් ගානක් භාවිතා වෙනවද ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් නිසා මේක ඕෆ් ග්‍රිඩ් පද්ධතියකට ගොඩක් සුදුසුයි. ඉතින් මේ පැත්තේ ලේබල් එකක් තියෙනවා. මේක බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මේකේ රේන්ජ් එක දීලා තියෙනවා 0 ඉඳන් 300 වෙනකම් වෝල්ට්. ඒ වගේම ඇම්පියර් ගාන 0 ඉඳන් 100 කියලා දීලා තියෙනවා. ඉතින් මේකේ ධාරාව මනින්න මෙතන කරන්ට් ට්‍රාන්ස්ෆෝම එකක් වෙනමම තියෙනවා. මේක මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපේ ලයින් වයර් එක මෙන්න මේ කරන්ට් ට්‍රාන්ස්ෆෝම එක මැදින් දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා නියුට්‍රල් එකටයි ලයින් එකටයි තව වයර් දෙකක්. ඒ දෙක අපි කනෙක් කරාම එකෙන් තමයි වෝල්ටේජ් එක මනගන්නේ. ඉතින් ඒවා ආධාරයෙන් තමයි මේකේ කැල්කියුලේට් කරගන්නේ පවර් එක. මේක ඩයග්‍රෑම් එකක් තියෙනවා මේ පැත්තේ සම්බන්ධ කරන්න ඕන විදිහින්ද බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තමයි මේක මේ රේල් එකක මවුන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකේ තියෙන රේල් එකේ මේක ලේසියෙන් මවුන්ට් කරගන්න පුළුවන්. ඒක නිසා මේක ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එක ඇතුලේ වුණත් හයි කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන තියෙන බටන් එකක්. මේ බටන් එකෙන් අපිට පුළුවන් මේකේ වැලියුස් ක්ලියර් කරගන්න. ඒ කියන්නේ දැන් මේක කිලෝවොට් අවර් ගන්න එකතු වෙවි යනවා දිගටම. අපි ක්ලියර් කරනකම් මෙතන මේ බටන් එක ලොง ප්‍රෙස් කරගෙන හිටපුවාම මේක ක්ලියර් වෙනවා. ඊළඟට මං ගාව තියෙන පවර් මීටර් එක තමයි මෙන්න මේක. මේක ඇත්තටම හොඳයි ඔයගොල්ලොන්ගේ ගෙවල් වල තියෙන උපකරණ වලට කොච්චර පවර් එකක් ගන්නවද කියලා බලාගන්න. උදාහරණයක් විදිහට අපි ෆ්‍රිජ් එකක් ගත්තොත් එහෙම ෆ්‍රිජ් එකට පැය 24කට කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියලා අපිට බලාගන්න අමාරුයි. කියන්නේ ඩිරෙක්ට්ලි එක බලාගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ සඳහා මේ වගේ පවර් මීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පවර් මීටර් එක කෙලින්ම ෆ්‍රිජ් එක ප්ලග් කරන අපේ අවුට්ලට් එකට ප්ලග් කරලා ඒ ෆ්‍රිජ් එකෙන් එන වයර් එක මේකට ප්ලග් කරාම අපිට මේක කන්සම්ෂන් එක වොට් ගාන ඇම්පියර් ගාන හැමදේම බලාගන්න පුළුවන්. මේකේ ලිමිටේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරන පුළුවන් ඇම්පියර් 10ක් දක්වා. එහෙම නැත්නම් වොට් 2000ක් 2500ක් වගේ වෙනකම් මනින්න විතරයි. ඊට වැඩි පව එකක් මේකේ මනින්න බෑ. මේකේ ඊට අමතරව ගොඩක් පැරමීටර්ස් වැටෙනවා. මේකේ මේ බටන්ස් වලින් එහෙට මෙහෙට කරගන්න පුළුවන්. මෙතන ඕකේ බටන් එකක් තියෙනවා. සෙට් බටන් එක තියෙනවා. ඒ දෙකෙන් අපිට මේක ක්ලියර් කරගන්න වගේ දේවල් පුළුවන්. ඉතින් මේකත් හොඳ උපකරණයක්. විශේෂයෙන්ම අපිට ඕෆ් ග්‍රිඩ් පද්ධතිය නිර්මාණය කිරීමේදී අපිට ගෙදරට යන පව එක කැල්කියුලේට් කරගන්න අවශ්‍ය නම් මේ වගේ උපකරණයක් භාවිත කරන්න පුළුවන්. ඊළඟට මං ගාව තියෙනවා මෙන්න මේ වගේ උපකරණයක්. මේකත් අර කලින් පෙන්නුවා වගේම AC power meter එකක්. මේකෙත් current transformer එකක් තියෙනවා වෙනම. මේක නම් මම පාවිච්චි කරලා නැහැ. මේක අලුත් එකක් තාම. මේකත් අර විදිහටමයි මම අර මුලින්ම පෙන්නපු එක විදිහටමයි සම්බන්ධ කරන්නේ. මේකේ ඇත්තටම ඉලක්කම් හැම ටිකක් පොඩි. මේකෙත් back light එකක් තියෙනවා. මේකේ accuracy එක ගොඩක් හොඳයි කියලා මම අහලා තියෙනවා. නමුත් මම මේක භාවිත කරලා බලලා නැහැ. මේකේ stability එක නම් ටිකක් අඩුයි. මම මේ පෙන්නපු කලින් පෙන්නපු එකට වඩා. ඒ කියන්නේ මෙන්න මේ power meter එකට වඩා. මොකද මේකේ ඉලක්කම් ලොකුයි. රතු පාටින් කොළ පාටින් පේනවා. මේකේ අතරම LCD screen එකක් තියෙන බෑක් ලයිට් එකක් එක්ක. ඉතින් ඒක නිසා ගොඩාක් දුරට පේන්නේ නැහැ. නමුත් මේකෙත් ගොඩක් පැරමීටර්ස් බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ zone off කියන Wi-Fi power meter එක. මේක POWR2 කියන version එක. මේක අපිට ඇම්පියර් 15ක් වෙනකම් බලා ගන්න පුළුවන්. සහ මේක අපිට ඉන්ටර්නෙට් එකෙන් මොනිටර් කරන්න පුළුවන්. කියන්නේ මේක zone off app එක හරහා connect වෙලා පද්ධතිය consumption එක බලා ගන්න පුළුවන්. සහ මේක switch එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන නම් මේක ඔන් ඔෆ් කරන්නත් පුළුවන් රිමෝට්ලි. ඒ කියන්නේ දුරින් ඉඳන් අපිට ෆෝන් ඇප් එකෙන් ඔන් ඔෆ් කරන්නත් පුළුවන්. ඒක නිසා මේකත් ගොඩක් ප්‍රයෝජනවත්. නමුත් ලොකු ධාරාවක් හෑන්ඩල් කරන්න බැරි එක තමයි මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපිට මුළු පද්ධතියකටම වගේ හයි කරලා තියන්න අමාරුයි මේක. නමුත් ගෙදර තියෙන උපකරණ කිහිපයක කන්සම්ෂන් එක මනගන්න එහෙම නැත්නම් ඔන් ඔෆ් කරන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකක් දැනට පාවිච්චි කරන මේ જાති එකක් මගේ සෝලාර් සිස්ටම් එක මොනිටර් කරන්න. ඉතින් මම පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. මිල ගණන් ගත්තොත් නම් මේකත් රුපියල් මං හිතන්නේ 10 ගණක් වගේ වුණේ. මේක 3500ක් විතර වුණා මට මතක හැටියට. මේක ලංකාවෙන් ගත්තේ. මේකත් දරාස් එකෙන් ගෙන්න ගත්තේ. මේකත් මම හිතන්නේ මේ වගේ ගාණක් වුණා. මේක නම් ටික කාලයකට කලින් AliExpress එකෙන් ගෙන්න ගත් එකක්. මේකත් මම හිතන්නේ රුපියල් 2500ක් වගේ මුදලක් තමයි ඒ කාලේ වුණේ. දැන්ට නම් කීයක් වෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ උපකරණ වලට අමතරව අපිට ඕන නම් මේ වගේ මල්ටිමීටර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ධාරාව සහ විභවান্তরে වෙන වෙනම මැනගන්න. ඉතින් එහෙම
මැනගෙන අපිට කැල්කියුලේට් කරගන්න ඕනේ පාවිච්චි කරන පොට් ගන්න. ඉතින් මේ වගේ ක්ලැම්ප් මීට් එකක් ගන්නවා නම් AC කරන්ට් එක අපිට ලේසියෙන් මනින්න පුළුවන්. මේකෙන් දැන් DC කරන්ට් එකක් මනින්න පුළුවන්. නමුත් මේකේ අපිට මේ මොහොතේ තියෙන පවර් කන්සම්ප්ෂන් එක වගේ දේක් විතරයි දැනගන්න පුළුවන්. කාලයක් තිස්සේ අපිට මේකේ රෙකෝඩ් කරගන්න බෑ. ඉතින් එහෙම රෙකෝඩ් කරන්න ඕන නම් ඔයගොල්ලන්ට මේ වගේ පවර් මීට් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අපි දැන් බලමු DC පවර් මීටර් ගැන. DC පවර් මීටර් නම් මං ගාව ඇත්තටම දැනට මේ වර්ගයේ විතරයි තියෙන්නේ. මේක මං හිතන්නේ මේ AC පවර් මීටර් එකේම DC version එක. මේකේ DC කරන්ට් එක මනින්න වෙනම ෂන්ට් එකක් තියෙනවා. මේක ඇම්පියර් ගාන 100 200 වගේ ගණන් වලින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ 200 ඇම්පියර් ෂන්ට් එකක්. මම පෙන්නන්න මං ගාව 100 ඇම්පියර් ෂන්ට් එකකුත් තියෙනවා. ඉතින් මේකේ නම් කනෙක්ෂන්ස් ටිකක් අර AC පවර් මීටර් එකට වඩා සංකීර්ණයි. නමුත් මේකේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. පිටිපස්සේ එක බලලා අපිට ලෙසින් කරගන්න පුළුවන්. මේකේ එක්ස්ටර්නල් පවර් සප්ලයි එකක් නැතුව අපිට වෝල්ට් 8ට උඩ සිස්ටම් එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බැටරි කැපැසිටි වගේ මෙෂර් කරනවා නම් වෝල්ට් 8ට වඩා වැඩි වගේ තමයි මෙෂර් කරන්න පුළුවන් එක්ස්ටර්නල් පවර් සප්ලයි එකක් නැතුව. මේකේ මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාලට පේනවද දැන්. මෙතන වෙනම අග්‍ර දෙකක් තියෙනවා එක්ස්ටර්නල් පවර් සප්ලයි එකකට. ඒක තියෙනවා range 3.3 to 12 volt කියලා used when battery less than 8 volt. ඒ කියන්නේ අපි මනින බැටරි එකේ වෝල්ටේජ් එක 8ට වඩා අඩුයි නම් ඒක උදාහරණයක් විදිහට ලිතියම් අයන් හරි ලිතියම් ෆොස්ෆේට් හරි එක සෙල් එක විතරක් මනිනවා නම් කැපැසිටි එක මේකට එක්ස්ටර්නල් පවර් සප්ලයි එකක් ඕනේ වෙනවා. එහෙම නැත්නම් මේක බැටරියෙම කරන්ට් එක අරගෙන වැඩ කරනවා. මේකට දැන් ෂන්ට් එක අනුව මේක ප්‍රෝග්‍රෑම් කරගන්න ඕනේ. කියන්නේ මේක ඔප්ෂන් එකක් තියෙනවා ෂන්ට් එක සිලෙක්ට් කරන්න. දැන් මේකේ මම 200 ඇම්පියර් ෂන්ට් එකක් නම් පාවිච්චි කරන්නේ. මේකෙත් 200 කියලා සිලෙක්ට් කරගන්න ඕනේ ඇතුලේ. මේකත් ගොඩක්ම accurate power meter එකක්. ඒ කියන්නේ මම DC power meter තව කීපයක් පාවිච්චි කරලා තියෙනවා කලින්. නමුත් ඒ ඔක්කොමත් එක ගත්තාම මේක ගොඩක් accurate. උදාහරණයක් විදිහට අපි මෙන්න මේ lithium cell එක මේ බල්බ් එක හරහා discharge කරලා බලමු. මේක 3.7 volt lithium ion battery එකක්. දැන් මම මේකට external power supply එකක් දීලා තියෙන නිසා මට පුළුවන් මේ capacity එක check කරන්න මේ විදිහට connect කරන්න. ඔයාලට පේනවා ඇති. බල්බ් එක පත් වෙනවා මෙතන. බල්බ් එක පත් වෙනවා. හරි අපි දැන් මේ පවර් මීටර් එක දිහා බැලුවොත් ඔයාලට පේනවා 3.84 වෝල්ටේජ් එක. ඇම්පියර් ගාන පෙන්වනවා 2.79 කියලා. වොට් ගාන 10.7 මිලි ඇම්පියර් අව ගාන පෙන්වනවා. වොට් අව ගාන නම් තාම කැල්කියුලේට් වෙලා නැහැ 0 කියලා පෙන්වන්නේ. එක්ස්ටර්නල් රෙසිස්ටන්ස් එකක් පෙන්වනවා 1.4 ohms කියලා. ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකක් නම් තාම පෙන්වන්නේ නැහැ. රන් ටයිම් එක. ඉතින් මේක මෙහෙම දාලා තියලා අපිට ඔන්න මේ බැටරි එක ඩිස්චාර්ජ් කරලා මේකේ කැපැසිටි එක බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක සම්බන්ධ කරන්නේ. මේක ඇත්තටම ගොඩක්ම ප්‍රයෝජනවත් එකක් අපිට. මොකද අපි බොහෝ විට බැටරි වල කැපැසිටි මයින්වා පාවිච්චි කරපු ලීෆ් මොඩියුල් එහෙම කැපැසිටි මැනලා තමයි ගන්න. විතර කලින් ඉතින් මේ වගේ අවස්ථාවක මේ වගේ පවර් මීටර් එක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මම මේ පවර් මීටර් ටික ඔක්කොම කනෙක්ට් කරලා පෙන්නන්නම් මෙන්න මේ බල්බ් එකට. ඔයාලට පේනද මෙතන LED බල්බ් එකක් තියෙන්නේ. මේ පවර් මීටර් ටික අපි ඔක්කොම එකට කනෙක්ට් කරලා බලමු කොහොමද මේකේ ඇකියුරසි එක කියලා. මුලින්ම මම මේකට කරන්ට් ට්‍රාන්ස්ෆෝම එක කනෙක්ට් කරගෙන ඉන්න. මේ තියෙන්නේ මේකේ කරන්ට් ට්‍රාන්ස්ෆෝම එක. මේකේ ධන ඍණ ભેදයක් නෑ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අපිට ඕන විදිහකට හයි කරගන්න පුළුවන්. ඩයග්‍රෑම් එක හැටියට මේ කෙරවලෙම දෙකට තමයි කරන්ට් ට්‍රාන්ස්ෆෝම එක හයි කරන්න ඕනේ. මම මේකට තව වයර් කැලි දෙකක් සෙට් කරගන්න. මෙතන මම මේ පවර් මීටර් දෙකම එකට සම්බන්ධ කරගන්න. තව බල්බ් එකයි ඔක්කොම ටික එකට සම්බන්ධ කරන්න ඕනේ. අපි බල්බ් එකේ ලයින් එක හරහා මේ කරන්ට් ට්‍රාන්ස්ෆෝම එක දෙක දාමු. මේකත් දැන් අපි මේකත් දාලා තියමු. මුලින්ම කියන්න ඕනේ ඔයාලා මේ වගේ AC කරන්ට් එකත් එක්ක වැඩ කරද්දී බොහොම ප්‍රවේසම් වෙන්න ඕනේ. ස්විචස් ඔක්කොම ඩිස්කනෙක්ට් කරලා ඉන්න ඕනේ මේ වගේ කනෙක්ෂන් කරන්න කලින්. දැන් අපි මීටර් දෙකේ න්‍යූට්‍රල් එකයි බල්බ් එකේ න්‍යූට්‍රල් එකයි ඔක්කොමත් එකට සම්බන්ධ කරගමු. ඔන් කරලා බලමු. හරි බල්බ් එක පත් වෙනවා. මම මේක පොඩ්ඩක් පැත්තකට කරන්න මොකද ගෙලිය ටිකක් කරදරයි. මේක බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන උඩින්ම පෙන්නන grid supply voltage එක. මේක ඇත්තටම 209 කියලා පෙන්නන මේ තමයි අපේ grid එකේ voltage එක මේ පැත්තට. මම ඉන්නේ රාජගිරිය පැත්තේ. ඉතින් රාජගිරියට grid supply එක තියෙන volt 210ක් විතර. පල්ලෙහා මීටර එකෙත් 213ක් කිනාසන්නව පෙන්නන. කියන්නේ මේක 212.6 වෙද්දි අනිත් මීටර එකේ 214ක් වගේ පෙන්නන. පොඩි ලංකලා පෙන්නන. ඇම්පියර් ගාන ගත්තත් බොහෝ දුරට සමානයි. ඇත්තටම උඩ තියෙන මීටර එකේ දශම ස්ථාන 2යි පෙන්නන්නේ. නමුත් යට තියෙන එකේ දශම ස්ථාන 3ක් පෙන්නනවා. වොට් ගානත් ආසන්නව සමානයි. එකක් 14.5යි අනික 13.4යි. වොට් එකක විතර වෙනසක් තියෙනවා. මේකේ ෆ්‍රීකවෙන්සි එක පෙන්නනවා යට තියෙන මීටර එකේ යටින්ම 50යි කියලා පෙන්නනවා. ඊට පස්සේ පවර් ෆැක්ටර් එක පෙන්නනවා. වොට් අව ගාන පෙන්නනවා. දැනට 3ක් යූස් කරලා තියෙනවා. මේකෙත් වොට් අව ගාන බලන්න පුළුවන්. නමුත් අපිට මේ බටන් එක එකපාර ප්‍රෙස් කරන්න ඕනේ. බටන් එක ප්‍රෙස් කරාම යටින් පෙන්නන්නේ
ඒක මම ඇත්තට ටෝටල් මම එක දැන් කනෙක්ට් කරලා තිබුණේ මගේ සෝලා සිස්ටම් එකට ඒ ගන්න තමයි මම මේක පෙන්වන්නේ. අපි මෙන්න මේ මීට එකත් කනෙක්ට් කරලා බලමු. මට පේනවා ඇති මේ මීට එකක් ඔන් වෙලා තියෙනවා. මුලින්ම වොට් ගන්න පෙන්නන්නේ. මෙතන මේ තියෙන ඇරෝස් දෙකෙන් අපිට පුළුවන් පැරමීටර්ස් මාරු වෙන්න. මෙතන කරන්ට් එක පෙන්නනවා. වෝල්ට් ගන්න 214 215 කියලා පෙන්නනවා. සේ හර්ට්ස් ගන්න ෆ්‍රීකවෙන්සි එක පෙන්නනවා. මෙතන මිනිට්ස් ගන්න පාවිච්චි කරපු කාලය, කිලෝවොට් අවර් ගන්න, ඒ කියන්නේ එනර්ජි එක, පවර් ෆැක්ටර් එක පෙන්නනවා. ආයි වොට් ගන්න එනවා. මේ වගේ මෙතන තියෙන ඕකේ බටන් එකක්, සෙට් කියලා බටන් එකක් තියෙනවා මෙතන. සෙට් බටන් එක ඔබාගෙන හිටියොත් මේකේ තියෙන පැරමීටර්ස් 0 ගන්න පුළුවන්. අපි හිතමු අපි කිලෝවොට් අවර් ගන්න කියලා සෙට් බටන් එක ඔබාගෙන ඉන්න පම් මේක ක්ලියර් කියලා උඩින් වැටෙනවා. එතකොට අපි ඕකේ කරාම ක්ලියර් වෙනවා. මේ විදිහට තමයි මේක සෙට් කරගන්නේ. ඉතින් අපි බලමු මේකත් එක්ක අනිත් ඒ වගේ කිව්වොත් ඒක කොහොමද කියලා. අපි ඒ ටිකත් මේකටම ප්ලග් කරමු. මීටර් තුනක් පේනවා දැන්. ඉතින් අපි වොට් ගන්න බැලුවොත් මගේ දකුණු පැත්තේ තියෙන එකේ 15ක් කියලා පෙන්වනවා. අනිත් මීටර් දෙකම කනෙක්ට් වෙලා තියෙන මේක හරහා එක නිසා ඒ මීටර් දෙකේ කන්සම්ප්ෂන් එකත් මේකේ පෙන්වන්න ඕනේ. පල්ල හැන්දින නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන එකේ 14.4 කියලා පෙන්වනවා. උඩ වොට් 13ක් කියලා පෙන්වනවා. ඉතින් ආසන්නව සමානයි මේව හරියටම හරි නැහැ. නමුත් ලොකු අවුලක් නැහැ කියලා මම හිතනවා. හර්ට්ස් ගන්න නම් 50 කියලා පෙන්වනවා දෙකේම. උඩ තියෙන මීටර් එකේ හර්ට්ස් ගන්න පෙන්වන්නේ නැහැ. වෝල්ටේජ් එක බැලුවොත් 215යි 214යි 215 ආසන්න සමානයි වෝල්ටේජ් එක. මම සෝන් ඔෆ් එකත් කනෙක්ට් කරන විදිහ ඔයාලට පෙන්වන්නම්. මම මෙතනින් ඕපන් කරන්න ඕනේ. ඕපන් කරාම මෙතන තියෙනවා කනෙක්ෂන් ටික මාක් කරලා තියෙනවා. අවුට්පුට් එක L කියලා තියෙනවා ලයිව් අවුට්පුට් එක. ඊට පස්සේ Earth දෙකක් තියෙනවා. ඉන්පුට් එක තියෙනවා ලයිව් එක. ඊට පස්සේ මෙතන න්‍යූට්‍රල් දෙකක් තියෙනවා. මේකේ මේ වයර් වලට ස්ක්‍රූස් නැහැ. මෙන්න මේ ක්ලිප් එක තද කරලා වයර් එක ඇතුළට දාපම තදෙන. නමුත් මේක ඇත්තටම කීපතාවම ගැලවුණා මගේ අතින්. හරියට සෙට් කරගන්න අමාරුයි. ඉතින් මෙතන ස්ක්‍රූස් තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. මම හිතන්නේ මේකේ කලින් වර්ෂන් එකේ ස්ක්‍රූස් තමයි තිබිලා තියෙන්නේ. නමුත් මේ අලුත් වර්ෂන් එකේ ක්වික් ඩිස්කනෙක්ට් කනෙක්ට් එකක් තමයි තියෙන්නේ. අනිත් එක තමයි මේක ඇතුළට දාන්න පුළුවන් වයර් වල ඝනකම ටිකක් අඩුයි. මේකට TT වයර් එකක් වගේ නම් ඇතුළට දාගන්න පුළුවන් ලේසියෙන්ම. නැත්තම් මෙතන වයර් පහක් විතර ඕන වෙනවා අපිට කනෙක්ෂන් එක හදාගන්න. ඉතින් මේ වයර් පහ කනෙක්ට් කරාම ටිකක් අමාරුයි මේක සෙට් කරගන්න. මේ විදිහට අපි ඉන්පුට් එකට ලයිව් එකට මේ දුඹුරු පාට වයර් එක මේ විදිහට දාන ඇතුළට. හරි. ගැලවෙන්නේ නැහැ. ඉන්ටර්ෆේස් අපි න්‍යූට්‍රල් එකත් මේ දෙකෙන් එකට සෙට් කරගමු. ඒ තමයි අපේ ඉන්පුට් වයර්. ඊට පස්සේ අවුට්පුට් එක මේ බල්බ් එක මෙතන තියෙන අවුට්පුට් ලයිව් එක මේක කනෙක්ට් කරගමු මේ විදිහට. ඊට පස්සේ මේ කෙරවලේම තියෙන න්‍යූට්‍රල් එක නම් ටිකක් අස්සක තියෙන එක ටිකක් අමාරුයි ඇත්තටම. හරි දැන් මේ විදිහට කනෙක්ෂන් ටික කරා. මම මෙතන සප්ලයි එක දෙන්නම්. මම මේක දැනට කවර් කරන්නේ නැහැ. මේ විදිහටම තියෙනවා. අපි ඔන් කරලා බලමු. හරි ඔයාලට පේනවා ඇති මේක ඔන් වෙනවා. ඉතින් අපිට මෙන්න මේ තියෙන බටන් එකෙන් පුළුවන් ඔන්න මේ බල්බ් එක ඔන් ඔෆ් කරන්න. සද්දෙත් ඇහෙන ඇති වලට රිලේ එක ඔන් ඔෆ් වෙනවා. මේක ඔන් වුණාම මෙතන තියෙන රතු පාට ඉන්ඩිකේටර් එක පත් වෙනවා. මෙතන තියෙන Wi-Fi ඉන්ඩිකේටර් එක මේකේ Wi-Fi නම් කනෙක්ට් වෙලා නැහැ තාම. හරි දැන් කනෙක්ට් වුණා. මේ සොලිඩ් බ්ලූ එකක් තියෙනවා නේ කනෙක්ට් වෙලා තියෙන්නේ. අපිට ෆෝන් එකෙන් බලන්න පුළුවන් මේක. අපි ඔන් කරලා තියමු. හරි මේ විදිහට අපි මේ EW link කියන app එකට ගියාම මේකේ මම ගොඩක් ගැජට් තියෙනවා. අපි බලමු මේකේ grid monitor කියලා තියෙන්නේ මේ device එක. මේක ඇතුළට ගියත් ඔයාලට පේන ඇති. ඔයාලට පේන ඇති power consumption එක 14.5 කියලා පේනවා. current එක 0.1යි. voltage එක 220ක් කියලා තමයි පෙන්වන්නේ දැන්. මෙතන button එක තියෙනවා. මේකෙන් අපිට on off කරන්න පුළුවන් මේක.
හරි මෙතන තියෙන consumption කියලා tab එකක් වට පෙන්නන වෙන්ති. එකට ගියම අපිට ප්‍රස්ථාරයක් එහෙම දක ගන්න පුළුවන්. මෙතනින් අපිට date එක වෙනස් කරන්න පුළුවන්. මේක දැන් 8 වෙනි මාසෙ select කරලා තියෙන්නේ මම ඒක 7 වෙනි මාසෙ කරන්න. trial බලා ගන්න පුළුවන් 7 වෙනි මාසෙ power usage එක. මේක අපිට ඕන නම් excel sheet එකක් විදිහට save කරගන්නත් පුළුවන්. එහෙම function එකක් තියෙනවා මෙතනින්. මේ උඩින්ම පේන තියෙන download button එක තියෙනවා. මේ click කරාම අපිට ඕන නම් මේක save කරගන්න පුළුවන්. ඒ විදිහට මාසෙන් මාසෙට බලා ගන්න පුළුවන්. ඒ වගේම real time consumption එකත් kilowatt hour ගන්න බලා ගන්න පුළුවන් අපිට. අනිත් එක තමයි මේක schedule කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඕනි නම් ඔයාලගේ solar system එක යම් කිසි වෙලාවකට on වෙලා යම් කිසි වෙලාවකට off වෙන්න. මේකෙන් පුළුවන් ඒක schedule කරගන්න. නමුත් මේක AC side එක විතරයි off වෙන්නේ. මේකෙන් inverter එක නම් off වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරගන්නත් පුළුවන්. අනිත් එක තමයි යම් කිසි power එකකට වඩා වැඩිපුර ගන්නවා නම් මේක off කරන්න වගේ functions උත් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේකේ කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේක smart home වලට කැමති අයටත් මේක ගොඩක් වටිනවා. මොකද මේකේ අපිට පුළුවන් smart home devices එක මේක වැඩ කරනවා. කියන්නේ Google Home හරි Alexa හරි ඒ වගේ device එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒක හරහාත් මේක connect කරලා voice control කරන්න පුළුවන්, on off කරගන්න පුළුවන්. ඉතින් අද video එක මම මෙතනින් අවසන් කරනවා. බලපුව හැමෝටම ස්තුතියි. හැමෝටම සුබ දවසක්.